ග්‍රීෂ්ම ඍතුව උදා වූ විගස ලෝපුරා මුහුදු වෙරළවල් ජනයාගෙන් පිරී ඉතිරී යනවා. ලොකු කුඩා ભેදයකින් තොරව සීලු දෙනා මුහුදු වෙරළේ සුන්දරත්වයට එකසේ ප්‍රිය කරනවා. ලොව ඇතැම් මුහුදු වෙරළවල් පාරාදීසයක් ධර්මට සුන්දරයි. නමුත් එය අතර බැලීමට පවා අප්‍රසන්න අතිශය භයානක මුහුදු වෙරළවල් ද තිබෙනවා. අද අපි ඔබ දැනුවත් කරන්නේ ලොව භයානකම මුහුදු වෙරළවල් පිළිබඳවයි. අංක 1 චව්පාති බීච්. සාමාන්‍යයෙන් මුහුදු වෙරළක් භයානක බව සලකන්නේ අනතුරුදායක සත්වයින්ගෙන් සහ දියවැල් වලින් සමන්විත වෙන නිසායි. නමුත් ඉන්දියාවේ චව්පාති මුහුදු වෙරළ භයානක බව සලකන්නේ මේ කිසිවක් නිසා නොව. එම වෙරළ මිනිසුන් විසින් සහමුලින්ම විනාශ කර තිබෙනවා. එම මුහුදු වෙරළ එකම කුණු ගොඩක් කිව්වොත් නිවැරදි. මුම්බායි වල සියලුම උත්සව අවස්ථාවන් සමරන්නේ චව්පාති මුහුදු වෙරළ තුලයි. එම උත්සවවලට සහභාගී වෙන ලක්ෂ සංඛ්‍යාත ජනයා විසින් එම ස්ථානය අපවිත්‍ර කර තිබෙන හැටි ඔබට පෙනෙනවා ඇති. එය මුහුදු වෙරළක් ලෙස හැඳින්වීමට නොහැකි තරමටම දූෂණය වී තිබෙනවා. එම මුහුදු වෙරළ පුරාම අසූචිද විසිරී තිබෙනවා. ඔබ එම මුහුදේ ස්නානය කළොත් බරපතල සෞඛ්‍ය තත්ත්වයන් පවා ඇති විය හැකි. අංක 2 කොපකබානා බීච් බ්‍රසීල්. බ්‍රසීලය යනු සුන්දර වෙරළ තීරයකින් සමන්විත රටක්. ඒ වගේම ඉහළ අපරාධ අගයක් ඇති රටක් ලෙසද ලෝපුරා ජනප්‍රිය වී තිබෙනවා. ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති කොපකබානා මුහුදු වෙරළ ආශ්‍රිතවද විශාල වශයෙන් අපරාධ සිදුවෙනවා. ඊට විසඳුමක් වශයෙන් 2015 වර්ෂයේදී එම වෙරළ ආශ්‍රිතව නිකරුණේ ගැවසීම දේශීය තරුණයින්ට තහනම් කිරීමට කටයුතු කළා. ඔබ කවදා හෝ එම මුහුදු වෙරළට සංචාරය කිරීමට බලාපොරොත්තු වෙන සිටිනවා නම් පටිනා දේවල් රැගෙන යාමෙන් වැළකී සිටින්න. මොකද එම මුහුදු වෙරළ ආශ්‍රිතව කනකර ආභරණ මංකොල්ල කන පිරිසක් බිහි වී තිබෙනවා. අංක 3 නෝත් සෙන්ටිනල් අයිලන්ඩ් ඉන්දියා. නෝත් සෙන්ටිනල් දූපත පිළිබඳව ලෝපුරා ජනතාවට විශාල කුතුහලයක් තිබෙනවා. මොකද අපි එම දූපත පිළිබඳව වැඩි යමක් දන්නේ නැහැ. එම දූපතේ වෙසෙන ස්වදේශික ගෝත්‍රික ජනතාව විසින් පිටස්තරයින්ට ඇතුළු වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ලොව සම්පූර්ණයෙන්ම ගවේෂණය නොකළ ස්ථානයක් ලෙසත් එය හඳුන්වන්නට පුළුවන්. පර්යේෂකයින් පවසන්නේ වසර 60,000 කාලයක සිටන් එම දූපත ලෝකයෙන් නෑත්ව හුදකලාව පවතින බවයි. ඉන්දියානු රජයේ මෙම දූපත සමග සම්බන්ධතා පැවැත්වීමට උත්සාහ කලන් එය නිෂ්ඵල දෙයක් බවට පත් වී තිබෙනවා. 2016 වර්ෂයේදී එම දූපතට ඇතුළු වෙන්නට උත්සාහ කළ ධීවරයින් දෙදෙනෙන් එම ගෝත්‍රිකයින් අතින් මරණයට පත් වී තිබෙනවා. එම නිසා එම දූපත අසලට යාම තහනම් කරමින් නියෝගයක්ද පනවා තිබෙන බව වාර්තා වෙනවා. අංක 4 ඩමේෂා බීච් චයිනා. ලෝක ජනගහනයෙන් 1/7 ජීවත් වෙන රට චීනය බව ඔබ දන්නවා ඇති. ග්‍රීෂ්ම ඍතුව පැමිණි විට කෝටි සංඛ්‍යාත චීන ජනයාගෙන් මුහුදු වෙරළවල් පිරී ඉතිරී යනවා. චීනයේ ඩමේෂා මුහුදු වෙරළ දරාගත නොහැකි තරම් ජනකායකින් පිරී යනවා. ඇඟිල්ලක් ගහන්නවත් බැරි තරමට අධික ජනකායක් එහි පැමිණෙනවා. අධික තෙරපීම නිසා ජීවිත නැතිවීමේ අවදානමක්ද තිබෙනවා. එපමණක් නොවෙයි, මුහුදු වෙරළ අධික ලෙස අපවිත්‍රව පවතිනවා. මේ වන විට චීනය විසින් දිනකට සංචාරකයන් 80,000 දක්වා සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. අවසරයක් නොමැතිව වෙනත් කිසිවෙකුට එහි ඇතුළු විය නොහැකි. අංක 5 මාහෝ බීච් සේන්ට් මාර්ටින්. සේන්ට් මාර්ටින් කැරිබියානු දූපත අලංකාරවත් මුහුදු වෙරළ නිසාම ලෝපුරා ජනප්‍රියයි. මාහෝ බීච් මුහුදු වෙරළ ඉහළම සංචාරක ආකර්ෂණය දිනාගෙන තිබෙනවා. එම මුහුදු වෙරළ මෙතරම් ජනප්‍රිය වී තිබෙන්නේ ගුවන් තොටුපළට ඉතාමත්ම ආසන්නව පිහිටා ඇති නිසායි. ගුවන් යානාවන් එම මුහුදු වෙරළට ඉතාමත්ම ආසන්නයෙන් පිහඹා යන දසුන නම් සැබවින්ම විශ්මයජනකයි. එම අත්දැකීම විඳ ගැනීමට සංචාරකයන් ලොව නන්දෙසින් පැමිණෙනවා. එහි ඇති අනතුරුදායක බව සිහිපත් කරන අනතුරු වැඟවීමේ පෝරුද එම වෙරළ පුරාවටම දැක ගන්නට පුළුවන්. එම ගුවන් යානාවන් වලින් පිටවෙන සුළං පහර නිසා විසි වී ගොස් ජීවිත අනතුරක් වුණත් සිදු වෙන්නට පුළුවන්. අංක 6 නිව් ස්මර්නා බීච් ෆ්ලොරිඩා. නිව් ස්මර්නා බීච් වලට සංචාරය කරන සෑම කෙනෙකුගේම ජීවිතය නැතිවීමට සුළු හෝ ඉඩකඩක් තිබෙනවා. ඔබ එහි ස්නානය කොට නැවත නිවසට පැමිණියා නම් ඔබ ඉතාමත්ම වාසනාවන්තයි. එය කෙතරම් අලංකාරවත් මුහුදු වෙරළක් වුණත් මෝර ප්‍රහාරයන් බහුලවම සිදුවෙන ස්ථානයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ වන විට දරුණු මෝර ප්‍රහාරයන් 230ක් පමණ සිදු වී තිබෙනවා. ඉදිරියේදී එම ගණන තවත් වැඩි වෙන්නට පුළුවන්. 2016 වර්ෂයේ සැප්තැම්බර් මාස පුද්ගලයන් 3 මෝර ප්‍රහාරයන් වලට ගොදුරු වී තිබුණා. නමුත් වාසනාවකට ඔවුන්ගේ ජීවිත බේරී තිබුණා. එම නිසා ධනහිසට වඩා ගැඹුරට ගමන් කිරීම ඉතාමත්ම අවදානම් සහිතයි. ඔබ සිතන විදියට මේ අතරින් භයානකම මුහුදු වෙරළ කුමක්ද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.